බිතුරු අඩවියේ සමාජිකයෙකුගේ ගෙවත්තේ කලයක් තුල ඇති මීමැසි ගහනයක් එහි අස්වනු නෙලිමේ අවස්ථාවක් සහ එම විධිමත් ගහනය විධිමත් පෙට්ටියක් තුලට ගැනීමේ අවස්ථාවක් අද දින ඔබට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. එහිදී අපි මුලින්ම සිද්ධ කරන්නේ එම කලය තිබෙන ස්ථානයෙන් සුරක්ෂිත ස්ථානයකට ගන්නවා. ඉන් අනතුරු අපි පරීක්ෂා කරනවා එම කලය කොයි පැත්තෙන්ද බිඳ වෙන් කරන්න ඕනි කියලා. ඒ අනුව අපි දුම් ස්වල්පයක් ඊට ඇතුළු කරමින් යම් පරීක්ෂාවක් කරනවා. වද නොමැති පැත්ත හොයා ගැනීම. ඉන් අනතුරු අපි සුරක්ෂිතව කලය ස්ථාපිත කරලා මෙවැනි පිරිසුදු ස්ථානයක එහෙම නැත්නම් මැස්සන් මැරෙන්න බලනවා, ඒ වගේම පැණි අපතේ යන්න බලනවා. ඒ නිසා අපි මේ විදිහට බඳුනක් තුල හෝ එහෙම නැත්නම් ඉතිරියක් තුල අපිට මේ තබන්න පුළුවන්. එහි තිබීම අනතුරුව මෙවැනි පීයක් භාවිත කරලා මෙම පැලීමක් අපි සිද්ධ කරනවා. ප්‍රමාණිකව වද කැඩෙන්නේ නැති වෙන්න තමයි පැලීම අපි සිද්ධ කරන්න ඕන. ඔබට පේනවා ඇති වද වලට හානියක් නොවි අපි එම කලය විදීම සිද්ධ කළා. ඒ අනුව පැණි සහ පිලවුන් මෙම කලය තුළ ඒ වදවල සිටින බව ඔබට දැක ගන්න පුළුවන් වෙයි. ඉන් අනතුරුව වද එකින් එක අරගෙන එහි තියෙන පැණි කොටස් ඉවත් කරගෙන පිලවුන් කුඩා මී මැස්සන් සහිත පිලවුන් අපි පෙරකී විධිමත් පෙට්ටියේ රාමු තුළට කෙසෙල් පට්ට ආධාර කරගෙන ක්‍රමානුකූලව බැඳීමෙන් අනතුරුව එම විධිමත් පෙට්ටියට එකින් එක තැන්පත් කරනවා. ඔබට පේන්නේ දැනට එම අවස්ථාවයි. එදී මැස්සන් ඉවත් කිරීම සිද්ධ කරන්න ඕනේ පෙට්ටිය තුළට. මැස්සන් ඉවත් කිරීම වඩා යෝග්‍යයි. මේ සඳහා බී බ්‍රෂ් එකක් භාවිත කරනවා නම් වඩා හොඳයි. ඔබට පේන වැදීම ඉවත් කිරීමෙන් අනතුරු පෙර කී පරිදි කැපෙන හොඳ මාත දින පිහියක ආධාරයෙන් පැණි කොටස් වෙන් කිරීමක් සිද්ධ කරන්න පුළුවන් අපිට. ඉන් අනතුරුව මෙම වද සියල්ලම ප්‍රවේශමෙන් එකින් එක ඉවත් කර ගැනීමෙන් පසු මේ ඔබට පේන මී මැස්සන් පොල් කටු හැන්දක ආධාරයෙන් එමු නැත්තම් අතින් අපිට පුළුවන් පෙර පෙන්වන ලද විධිමත් පෙට්ටිය තුළට ඇතුළත් කරන්න. එහිදී අපි බොහෝ විට රැඳින ඇල්ලීම කෙරෙහි ලොකු උනන්දුවක් දක්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එවැනි අවස්ථාවකට අපි යොමු වුවහොත් අපිට සිද්ධ වෙනවා කාලය ගොඩක් මිනඟු කරන්න. ඒ අනුව කෙටි කාලයක් තුළ අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට කෙසෙල් පට්ට ආධාරයෙන් වද මැද එම පෙට්ටියට ඇතුළත් කිරීමෙන් අනතුරු පෙරකී මේ මැස්සන් සියල්ල එම පෙට්ටියට යෙදීමෙන් අපිට පුළුවන් විධිමත් පෙට්ටියකට මෙම ගහණය ඇතුළත් කරගන්න. ඉතින් එම අවස්ථාවයි මේ ඔබට අද දවසේ බිඟුතුරු අඩවිය විදිහට ගෙනාවේ. ඔබට ඔබේ ගෙවත්තේත් මෙවැනි රුකුල් තබන්න කල එහෙම නැත්නම් කිතුල් කොට වගේ දේවල් එහෙදී ඔබට පුළුවන් මේ ආකාරයට බිඟුන් අල්වාගෙන විධිමත් පෙට්ටියකට ඇතුළත් කරන්න.